ඔව් දැන් මේ අවුරුද්දේ දැනට පැවැත්විය යුතු මැතිවරණ දෙකක් තියෙනවා. එකක් තමයි පළාත් සභා මැතිවරණේ, අනික තමයි ජනාධිපති මැතිවරණේ. ඉතින් විශේෂයෙන්ම පළාත් සභා මැතිවරණේ වගේම ජනාධිපති මැතිවරණේ ඉතාමත්ම අවශ්‍යයි. මොකද දැන් නියම කාල සීමාව අවසානයේ පස්සේ රටේ ස්ථාවර භාවය ඇති කරගන්න නියමිත වෙලාවට මැතිවරණ පැවැත්විය යුතුයි. ඉතින් අයි බලාපොරොත්තු වෙනවා මේ මැතිවරණ දෙකම යථාකාලයේදී පැවැත්වෙයි කියලා. ඉතින් මම මෙතෙක් කල කිසිම පදවියක් තානාන්තරයක් සඳහා ඉල්ලුම් කරලා නැහැ. එක්සත් ජාතික පක්ෂයට ඇතුළු වුණේ නගරාධිපති පදවිය දැල්වේ, පක්ෂ සභාපති පද දැල්වේ, ඒ වගේම නියෝජ්‍ය නායකම දැල්වේ, ඊ පස්සේ තානාපති වුණේ. මේ සෑම දෙයක්ම ඒවා කතානායක වුණේ ඇමතිකම් ගැන ඉල්ලලා නෙමෙයි, මට ලැබිච්ච දේවල්. ඉතින් ඒ නිසා දෛවයේ මට යම් කිසි ජයවේ මට යමක් තියෙන ඉදිරියේදී මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට එහෙම දෙයක් නිසා මම ඉල්ලුම් කරලා බලව ඉල්ලුම් කරලා නැහැ කිසිම පදවිය සඳහා. අයි බලමු ඉදිරියේදී මොනවද වෙන්නේ කියලා. ඉල්ලුම් කරොත් ඔහොම ඉදිරිපත් වෙනවා. මම කලින්ම කිව්වේ වැතේ මට මේ පදවි ගන්න කුලල් කාගෙන රණ්ඩු කරගෙන පොරගාන අවශ්‍යතාවයක් නැහැ. යම් කිසි මහජන මතයක් අනුව සියලු ජනම එකින් ගත්තේ යම් කිසි විදියක යෝජනාවක් එකින් ගත්තයක් ආවොත් මට ඒතර සිතර බලන්න පුළුවන්. එහෙම මිසක් මම මෙහෙම ඉල්ලුම් පත්‍රය දාලා නැහැ. ඉතින් ඒ දෙන්නම අපේ පක්ෂයේ ප්‍රධාන නායකයෝ දෙන්නේ, ඒ වගේම මම බොහොම ගරු කරන නායක වගේක්. ඉතින් මම විශ්වාස කරන දේශපාලනේ ඔයනි සමහර මත ගැටුම් ඇති වෙනවා. නමුත් අපි බලාපොරොත්තු තියාගෙන ඉන්න දේශපාලන නායක වශයෙන් මම විශ්වාස කරනවා, මම ප්‍රාර්ථනා කරනවා ඉදිරියේදී මේ සාමකාමී මේකට වෙනදන්න පුළුවන් කියලා. විවිධ අවස්ථාවල වෙනවා දේශපාලනේ අපරද සමීප හතුර මිතුර ඇති වෙනවා. මොකද අනාගතයේදී සියලු දෙනාම එක වෙලා වැඩ කළොත් තමයි එම පක්ෂයට ශක්තියක් ලැබෙන්නේ. මම හිතන්නේ ඒකේ තේරුම් ගිහිල්ලා ඇති. මම දැක්ක පක්ෂ නායකතුමත් අගමැතිතුමත් ඉල්ලීමක් කරලා තියෙනවා කියලා. විශේෂයෙන් මේ දෙන්නත් බුද්ධිමත් චරිත දෙකක්, ඒ වගේම ප්‍රධාන චරිත දෙකක් පක්ෂේ. ඒ අනුව ක්‍රියා කරයි කියලා මම විශ්වාස කරන ප්‍රාර්ථනා කරනවා.